පවුලක් කියල කියන්නේ සතුට හොයන තැනක්. නිවසක් කියල කියන්නේ සතුට හොයන තැනක්. හොයන සතුට ලැබුණට පස්සේ එතන සතුට පිරුණු තැනක්. සතුට පිරුණු තැනක් බවට නිවස පවුල පත්කරගන්න අපිට සමහර වෙලාවට නොහැකි වෙන කාරණා එදිනෙදා ජීවිතේ අපි සාමාන්‍යයෙන් සිද්ධ කරන සුළු සිදුවීම් වෙන්න පුළුවන්. එක මේ හැරිල වැලීමක් වෙන්න පුළුවන්. අහගෙන ඉඳීමක් වෙන්න පුළුවන්. එකට එකතු වෙලා වැඩ කරන්න අවබෝධය ලබා ගැනීමක් වෙන්න පුළුවන්. ගේ ඇතුලේ අම්මට ගෘහණියට මොනවද ඒ වෙනුවෙන් කරන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරමු. අපි තුෂාරි අනුරුද්ධිකා විජේරත්න අදත් අපි එතුමියට ආරාධනා කළා ඒ පිළිබඳව කතා කරන්න. ගෙදරක මවකට ඒ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. අපි ආරම්භයක් විදිහට ගත්තොත් කෙනෙක්ට කෙනෙක් රුස්සන්නේ නැහැ. එකට අවුරුදු ගාණක් ජීවත් වුණත් එක මොහොතක දෙයක් ඒ අවුරුදු ගාණම ඉවර කරලා දාන්න හේතුවක් බවට පත් වෙනවා. කියන දෙයක් අහන් ඉන්න වෙලාවක් නැහැ. නැත්තම් අහන්න කැමති නැහැ. ගෙයක් ඇතුලේ සවන් දීම, ඇහුම්කන් දීම කොච්චර වැදගත් වෙනවද? සවන් දීම, ඇහුම්කන් දීම කියන්නේ ගෙය ඇතුලේ ප්‍රධාන මම හිතන්නේ වටිනම දෙයක්. ඇත්තටම මනෝජ් සවන් දීම ගැන කතා කරොත් දැන් ගොඩක් වෙලාවට දැන් මං ඔයාට ඉස්සෙල්ලම පොඩි පොඩි දෙයක් කියන්නම්කෝ. දැන් මිනිස් ගෙදර ගිහිල්ලා බිරිඳට හරි අම්මට හරි කාට හරි තමන්ගේ හිතේ තියෙන දෙයක් කියන්න යනවා. නමුත් අහන්න කෙනෙක් නැහැ. එයාට එක්කෝ ඒ වෙලාවේ චුට්ටක් කාර්ය බහුල වෙන්න පුළුවන්. එහෙම නැති නම් ටක් ගාලේකට උත්තරේ දීලා යනවා වෙන්න පුළුවන්. ඒක හිතෙන්නේ මොනවද? මගේ හිතේ තිබ්බ දේවල් ටික මට කියන්න බැරි වුණා. හිතේ කොටසක් ඉතුණා සමහර ඒක තමයි වැදගත්ම කොටස වෙන්න පුළුවන්. ඉතින් සවන් දීම මම දකින විදිහට නම් කොච්චර වැදගත්ද කියනවනම් ඕනෙම පුද්ගලෙක් තමන්ගේ පව මම කතා කරන්නේ අම්මා ගෘහණිය විදිහට. ඒතර තමන්ගේ පවුලේ සමාජිකයන්ගෙන් හොඳට ස්ටඩි කරන්න. හොඳට දැනුවත්භාවයක් ලබන්න සවන් දීම හොඳම ආයුධයක්. මෙහෙම දැන් පොඩි දරුවෙක් ගත්තොත් චූටි කාලේ ඉන්න දරුවා නෙවෙයි ටිකක් ලොකු වෙනකොට ඉන්නේ. ඒතර එයාගේ පෞරුෂ ලක්ෂණ වෙනස්. ඒතර විවාහයට කලින් ඉන්න සැමියා බිරිඳ නෙමෙයි විවාහයේ මැද්දට යනකොට ඉන්නේ. පෞරුෂය වෙනස්. එතකොට ඒගොල්ලන්ගේ රුචිකත්වයන්, ඉලක්ක, හැඟීම්, කෝපය, ආදරය, සතුට ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් මේ ගැන හොඳම ස්ටඩි එකක් කරන්න අම්මා කෙනෙකුට විතරක් නෙවෙයි දරුවෙකුට තාත්තට මේ හැමෝටම පවුලේ කටියට සවන් දීලා ඒ වගේ තැනකට යන්න පුළුවන් නම් පවුලේ තියෙන ප්‍රශ්න ගොඩාක් අඩු වෙනවා. මොකද Tamanට කියන්න දෙයක් කියන ස්ටේජ් එකක් හැදෙනවා. විශේෂයෙන් කුඩා දරුවෝ ගත්තොත් අවුරුදු 15ට විතර අඩු දරුවෝ අපි මේ ඒගොල්ලෝ කියන දේවල් ඇත්තට අපි සවන් දෙන්නෙම නැති තරම්. ඉතින් සවන් දෙනව නැත්තේ නැහැ. නමුත් ගොඩක් කලාවට ඒගොල්ලන්ට අපි අර අවධානය දෙනව අඩුයි. හිතන්නකෝ අවුරුදු 7ක 8ක දරුවෙකුට හිතේ තියෙන දේවල් තමන්ට කියාගන්න බැරි නම් කොච්චර පීඩනයකට පත් වෙනවද කියලා. ඔන්න ඔබ ඔය කියන්න යන්නේ දරුවෙකුට උනත් සවන් දෙන්න කියලා නේ? ඔව් දරුවෙකුට අනිවාර්යෙන් සවන් දෙන්න ඕනේ. මේකේ විශේෂම කොටස තමයි මම මේ දැන් කියන්නේ. සවන් දෙනවා කියන්නේ දැන් මම ඔබතුමත් එක්ක කතා කරද්දී මම කියන දේ ඇත්තටම අහගෙන ඉන්නේ නැතුව මැද්දෙන් ඒ කියන්නේ මට අවශ්‍ය දේ කියන්න ඉඩ නොදී මැද්දකින් බාධා කිරීම කර මම කියන්නේ ගොඩක් බාධා කිරීම. එතකොට සමහර විට මම මුලින් කිව්වා වගේම අර අවශ්‍යම කොටස හිතේ ඉතුරු වෙනවා. එතකොට සවන් දීම කියන එකේදී මූලික වැදගත්ම කොටස තමයි අදාළ පුද්ගලයාට කතා කරන්න ඉඩ දීම. සමහර වෙලාවට ඇත්තටම කතා කරනවා කියන එකේ තේරුම ඒකට පිළිතුරක් දෙනවා කියන එකම නෙමෙයි. මට කතා කරන්න ඕනි, මං කියන දේ කෙනෙක් අහගෙන ඉන්න ඕනි. සමහර වෙලාවට මං ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සොලියුෂන් එකක් ඉල්ලන්නේ නැහැ. නමුත් ගොඩක් වෙලාවට අපි කරන්නේ ටග් ගාලා කුඩා දරුවෝ ගැන ගත්තොත් මම විශේෂයෙන් අම්මා විදිහට කතා කරනවා. දැන් ඉස්කෝලේ යරිලා ඇවිල්ලා යාඩ දෙන ප්‍රශ්නයක් අපි කියනකොට මොකද වෙන්නේ? අපි වැඩිහිටියෝනේ. ඉතින් අපිට ටග් ගාලා මේවට උත්තර එනවා. අපි දන්නවා මේ ගැටළු වලට විසඳුම්. ඉතින් අපි ඉක්මනින් දෙනකොට සමහර දරුවගේ ඊට වැඩිය දෙයක් යාට කියන්න හිතේ තිබුණා. සවන් දුන්නට පස්සේ සවන් දීලා කතා කරනකොට ගොඩක් වෙලාවට කතා කරපු පුද්ගලයාගේ මනස සංසුන් වෙනවා, නිදහස් වෙනවා. කෝප සහගත හැඟීමක් හරි දුකක් හරි මොනවා හරි ඒක එළියට දාලා ඉවරයි අපි. ඊට පස්සේ ඒක මං හිතන්නේ ඒක ගොඩක් ප්‍රතිඵලදායකයි කියලා. එතකොට තව පැත්තකින් බැලුවොත් අපි හිතමු
සමහර අවස්ථා තියෙනවා අධික කෝපයෙන් ඉන්න වෙලාවල් අධික සන්තෝෂයෙන් ඉන්න වෙලාවල් එතකොට අපි අපිට නිගමනයක් නිරීක්ෂණයක් කරන්නේ නැතිව එකපාරින් කතා කරෝතින් වෙන්නේ ඒ පුද්ගලයා අපි කියන දේ අහන්නේ නැහැ. මොකද එයා අහන්න තරම් මානසික තත්ත්වයක නෙමෙයි වෙන්න පුළුවන් ඉන්නේ. ඉතින් දවසක් දෙකක් සමහර පැයක් දෙකක් යනකොට අපි වුණත් තරහක් තියෙනකොට පැයක් දෙකක් තුනක් යනකොට චුට්ටක් නිදාගත්තාම දවසක් දෙකක් ගියම එක පොඩක් පහ වෙලා යනවා. එතකොට අපි කතා කරොත් ඒ කෙනා අපි කියන දේ අහන්න සුදුසු මානසික තත්ත්වයක ඉන්න පුළුවන්. තවත් කෑල්ලක් තියෙනවා මේකේ. ඒක තමයි ගොඩක්ම වැදගත්. ඇත්තටම දැන් කෝපයක් අධික තරහක් මම ඔය දෙක ගොඩක් ගන්නවා ඒ වෙලාවේදී. දැන් කතා කරනකොට අපි වචන හුවමාරුම් වෙනවා. අපි එකක් කියනකොට තව එකක් කියනවා. ඒ වචන හුවමාරු වීම ගුටිබැට දක්වා යන්න පුළුවන්. ගුටිබැට දක්වා ගිය දේවල් සමහර වෙලාවට අවාසනාවන්ත විදියට මරණයක් දක්වා යන්න පුළුවන්. ගෙවල් ඇතුළ මේ දේවල් වෙනවා, සමාජයේ මේ දේවල් වෙනවා. ඉතින් මං හිතන්නේ සවන් දීම කියන්නේ සතුට ගෙදර පැල කරගන්න ඕනි නම් ඉතාම වැදගත් කොටසක්. හොඳින් සවන් දීම. දැන් මේ සවන් දීම අහගෙන ඉන්න පුළුවන් නම් නේ, කාට හරි දෙයක් කිව්වට පස්සේ ඔබ කියනවාගේ උත්තර නැති වුණත් ඉතින් මහා ලොකු බරක් නිදහස් වුණා වගේ කියලා කියනවනේ. අහගෙන හිටියත් ඇති. ඔව්. ප්‍රශ්න සමහර ලාවට හිතේ තියෙන කෝපෙ නිවුනමත් ඒක ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ගෙදර කොච්චර දුරට කතා කරනවද කියන එක නේද? කියන්නේ ගෙදර සමාජිකයන් එක්ක කතා කරන්න සාකච්ඡා කරන්න සමහර වෙලාවට වෙලාව නැහැ. වෙලාව නැහැ. තමන් තනි තීරණ අරගන්නේ. ඒක ක්‍රියාත්මක කරනවා. සමහර ලාවට විශ්වාස නැතිකමටම කියන්නේ නැහැ. හැබැයි ප්‍රතිඵලයක් ලැබුණොත්, හොඳ ප්‍රතිඵලයක් ලැබුණොත් සමහර විට හැමෝම සතුටුයි. හැබැයි අවාසනාවන්ත විදිහට ප්‍රතිඵලය වෙනස් වුණොත් කොයි පැත්තට කැරකෙයිද දන්නේ නැහැ. දන්නේ නැහැ. සාකච්ඡාව ගේ ඇතුලේ කොච්චර වැදගත්ද? සාකච්ඡාව මේක කියපුවාම මේ ගෙවල් ඇතුලේ සාකච්ඡා කරන්නෙම නැති තරම් දැන්. සාකච්ඡා කරන්න වෙලා නැති එකත් හේතුවක් වෙන්නේ නැති නේද? ඔව්. වෙලාව කාර්යබහුලයි ඇත්තටම. නමුත් කාර්යබහුල වුණත් ගෙදර සතුට ගැන හිතනවා නම් මොකද අපි මේ මුළු ලෝකෙම ගත්තොත් අපි මේ යුනිට් එක අපි ගේ තමයි අපිට තියෙන ලොකුම සම්පත වටිනම තැන. ඉතින් සාකච්ඡාව ගෙදර ඇතුලේ ගොඩක් වෙලාවට මම නම් දැකලා තියෙන්නේ කරන්නෙම නැති තරම්. එහෙම නැතිනම් තාත්තා අම්මා සාකච්ඡා කරනවා, වැඩිහිටියෝ කුඩා දරුවෝ ඒවට සහභාගී කරගන්නේ. සමහර වෙලාවට අම්මා තනියෙන් තීරණ ගන්නවා, තාත්තා තනියෙන් තීරණ ගන්නවා. එතකොට අනවශ්‍ය විදිහට අපි හිතන්නේ නැති ගැටලු ගැට ඇතුල් වෙනවා. චූටි දරුවෝ ගත්තත් මම කලිනුත් කතා කරමේ අවුරුදු 15ට අඩු දරුවෝ ගැන. මේගොල්ලන්ගේ තියෙනවා හොඳ අදහස්. එතකොට මේ මගේ ගෙදර මම මගේ පුතාලා දෙන්න සැමියා එක්ක නිතරම හැම දෙයක් ගැනම බොහෝ දුරට සාකච්ඡා කරනවා. මේ ක්ලිප්ස් වල නම් සැමියා දකින්න නෑ ගොඩක් කාලයකට, මොකද ඔහු ඉතාම කාර්යබහුල රාජකාරියක් කරන කෙනෙක්. ඉතින් අවුරුදු 15ට අඩු දරුවෝ ගැන මම කතා කරොත් ඒගොල්ලන්ට තියෙන හරි අලුත් අදහස්. සමහර වෙලාවට අපිට නැති, වැඩිහිටි අපිට නැති හොඳ අදහස් තියෙනවා. මම උදාහරණයක් කියන්නද, මට තිබුණා මට යම්කිසි පුද්ගලයෙක් නිසා පොඩි පීඩනයක් ආව යම්කිසි ප්‍රශ්නයක් නිසා. ඉතින් මං මගේ ලොකු පුතාට කිව්වා, පුතා මං මෙන්න මේ වගේ දෙයක් නිසා මට මගේ හිතට පොඩි වේදනාවක් තියෙනවා. පුතා මගේ ළඟින් ඉඳගෙන පොඩි දෙයයි කිව්වේ, අම්මා මේ ලෝකේ ඉන්න බිලියන 7ක් මිනිස්සු. ඔය ටික එක ගොඩකට තිබ්බොත් මේ කියන පුද්ගලයව මැද ඉන්න එක පුද්ගලයෙක් විතරයි. ඉතින් අම්මා ඔය එක පුද්ගලයෙක් හින්දා හිතට දුක් ගන්නවා නම් ඔයා මෝඩයි නේද? පොඩි දෙයයි. ගොඩාක් දේවල් වලට මේක කියන්නේ හැම ප්‍රශ්නයක් වුණාම මම මේක දාලා මගේ හිත හදා ගන්නවා. විශාල පිරිසකකින් එක්කෙනෙක් කියපු දෙයක් නිසා ඇයි මම මගේ හිත රිද්දගන්නේ කියන එක. ඉතින් ඒ විදිහට බැලුවොත් පවුලක ගොඩාක් දේවල් වලට දරුවන්ගේ සහයෝගිත තියෙන්න ඕනේ. මේකේ ගොඩක්ම වැදගත් කොටස දරුවෙකුට හිතෙනවා මම මේ ගෙදර වගකීත පුද්ගලෙක්. මට තියෙන වගකීමක්, මට තියෙන වටිනාකමක්, මගේ තීරණ මේ පවුලට හොඳට බලපානවා. ඒ කියන්නේ මගේ තීරණ හරි වටිනවා. එතකොට එළියට ගියාට පස්සේ අපි හැමෝම සමාජගත වෙනවානේ. රැකියාවලට යනවා, එතකොට පාසල් යනවා. මේ විදිහට සමාජයේ ගැටෙනකොට අපිට ඒකෙන් එන ගැටලු, පීඩන මේ හැම දෙයක්ම අපි තුන්වෙනි පාර්ශ්වයකට කියන්න යන්නේ ඇයි? අපේ ගේ ඇතුලේ ඒකට ස්ටේජ් එකක් නැති නිසා, වේදිකාවක් නැහැ. හැබැයි ඒක තියෙනවා කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? දරුවා බය නැහැ මගේ ප්‍රශ්නෙට කතා කරන්න මෙතන කෙනෙක් ඉන්නවා. මගේ අම්මා තාත්තා ඉන්නවා, මගේ සහෝදර සහෝදරියන් ඉන්නවා. අපිට පුළුවන් මේක විසඳගන්න. එහෙම විසඳගත්තේ නැති හින්දා තමයි
වයස් බේදයක් නැතුව අද සුයිසයිඩ් කියන එක සියදි විනාසා ගැනීම මෙච්චර වැඩි වෙන්නේ ඇයි නේද? එතකොට අපිට සාකච්ඡාව තුළින් ගන්න පුළුවන් තවත් හොඳ දෙයක් තමයි අම්ම කෙනෙකුට වුණත් සමිති සමාගම්වලට අපි සහභාගි වෙනවා, රැකියාවල් වලට යනවා, දරුව පාසල් යනවා. ඒ තැන්වලදී තමන්ගේ ඒකමතික තීරණෙන් වැඩගන්නේ නැතුව සාකච්ඡා කිරීම තුළින් යම් කිසි නිගමනයකට ඇවිල්ලා තීරණයකට ඇවිල්ලා සාමූහික තීරණයක් ගන්න හොඳ අවස්ථාවක් පුහුණුවක් ගෙදරින් ලැබෙනවා. සාකච්ඡාව ගෙදරදි පුහුණු කරොත් මං හිතන එක හරි වැදගත් කියලා. ඔව්, කතා කරලා තීරණ කරමු. කතා කරලා තීරණ ගනිමු. වැරදුනොත් හැමෝම බෙදාගමු. ඔව්, දරුවත් අපි ඒක හැමෝම බෙදාගමු. නැත්තම් තනි කෙනෙක්ට ඒ වෙනුවෙන් පසුතැවෙන්න වෙන්න පුළුවන් සාකච්ඡා නොකරන නිසා. ඔව්, මොකද වගකීම තියෙනවා ගෙදරට. තාත්තට උනත් වගකීම එනවා, මගේ ගෙදර මම තමයි ගෘහමූලිකයා, මම මගේ දරුවෝ පැටව් ටික මගේ බිරිඳ එක්ක සාකච්ඡා. හරි ප්‍රීතිමත් දෙයක් සාකච්ඡාව කියන එක, හරිම ප්‍රීතිමත් දෙයක්. මොකද එකිනෙකා අතර බැඳීම, ආදරය, විශ්වාසය ওই ටික මනෝජ ඇති වුණොත් මේ ගෙවල් ඇතුලේ සතුට අමුතුවෙන් පතුරවන්න ඕනේ නැහනේ. ඉබේ වෙනවා ඒ ටික. පොඩි දේවල් ටිකක් කරන් තියෙන, හැබැයි අපි ඒක හිතන්නේ නැහැ. කාර්යබහුලයි තමයි, හැබැයි ජීවිතේට හරිම කෙටි කාලයක්, බොහොම පොඩි කාලයක්, හෙට වෙන්න පුළුවන්. ඉතින් අපි දවස් ගත කරනවා නම් මට විවේකයක් ලැබුණාම කතා කරනවා, මම මේ විදිහට කතා කරනවා. නමුත් අද කරන්න ඕනි දේ අද කරන්න ඕනි. සාකච්ඡාව කියන්නේ මේ ගැටලුවලට ප්‍රශ්න, මේ ගැටලුවලට පිළිතුරු හැමෝම විතරක් නෙවෙයි. ගමනක් යන්න ඕන නම්, ගෙදර අලුත් වැඩියාවක්, විවාහ මංගල්‍යයක්, මොකක් හරි අලුතෙන් කෑමක් හදනවා, ඇයි කතා කරන්න බැරි අපිට? ගොඩක් වෙලාවට කතා කරන්න නැති නිසා විවාහයෙන් පස්සේ අඹු සැමියෝ හුදකලා වෙනවා, දරුවෝ ගොඩාක් වෙලාවට හුදකලා වෙනවා, දරුවන්ට අනවශ්‍ය විදිහට යහළුවෝ ඇති වෙනවා, තුන්වැනි පාර්ශ්ව අපේ ගෙදරට රිංගනවා. මොකද ගෙදරින් කතා කරේ නැත්තම් එළියේ ඉන්නවා පිරිස සවන් දෙන්න. ඒ සවන් දෙන පිරිස මේගොල්ලන්ට දෙන පිළිතුරු අපි දන්නේ කොයි අතට යනවද කියලා. මත්ද්‍රව්‍ය, දුම්වැටි, ඒ වගේ ඊටත් එහා ගිය තවත් දේවල්. ඉතින් එතකොට සතුට වෙනවට ගැටුම් තමයි. මතු කරා නේද? ඒ කියන්නේ ගෙදර සවන් දෙන්න කෙනෙක් නැති වුණාට ගෙදරින් පිට සවන් දෙන්න කෙනෙක් ඉන්නවනම් ඒක දරුවට වෙන්න පුළුවන්, ස්වාමියාට වෙන්න පුළුවන්, බිරිඳට වෙන්න පුළුවන්, ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. විශ්වාසයේ ගේ ඇතුළේ නැති වුණාට තමන් කියන දේ අහන්න, අර මහා බරක් නිදහස් වුණා කියන්නේ ඒ බර නිදහස් කරගන්න එළිය කෙනෙක් ඉන්නවා. ඒක ගෙදර ගැටුම් වලට හේතුවක් වෙන්න පුළුවන්. පුංචි පුංචි දේවල් අපි හිතුවොත් අපි හොයන සතුට ජීවිතය ඇතුළට, ගේ ඇතුළට අපිට අරන් එන්න පුළුවන්. ඊළඟ කාරණේ තුෂාරි, මේ ඔබට මොනවද කරන්න පුළුවන්? ඔබ මවක්නේ, ඔබ ගෘහණියක්නේ, ගෙදර ඔබ වැනි භූමිකාවන් නිරූපණය කරන අයට ගේ ඇතුළේ වෙනසක් දකින්න නැත්තම් නැති තැනක කවුරු හරි මොකක් හරි කරන්න එපේ. දැන් මෙලයි නුගසෙවන ගොඩක් ගෘහණියෝ බලනවා, අම්මලා බලනවා. අම්මලාට ගෘහණියන්ට මොනවද ගේ ඇතුළේ ඒ වෙනුවෙන් කරන්න පුළුවන් වෙනස්කම්? ඔබ අදහස් කරේ ආකල්පමේ වෙනස්කම්? හොඳයි, ආකල්පමේ වෙනස්කම් මෙහෙමයි. ඕනෙම කෙනෙක් මනෝජ් හොඳ අතට වෙනස් වෙන්න ඕනේ නම් තමන්ට ඒක හිතුනොත් තමන්ගේ ජීවිතේ ඵලදායි සුබදායි අතට වෙනස් කරගන්න ඕනේ කියලා තමන්ට හිතුනොත්, තව කෙනෙක් අර ප්‍රෙස් මේ පිටිපස්සෙන් තල්ලු කරලා පොළබෝල කරනවට වඩා හරිම ප්‍රතිඵලදායකයි. ඒක මම අත්විඳලා තියෙන දෙයක්. මගේ ගියතල මේ කියන හැම දෙයක්ම හොඳ නරක අසමත් වීම සමත් වීම දෙකම මම ගේ ඇතුලේ දැකලා තියෙනවා. ඉතින් ඔතනදී ඔතන මට පොඩි දෙයක් කියන්න තියෙන මේ මගේ පැටව ගැන. මොකද මම මගේ ලෝකේ තියෙන මගේ පැටව සහ සැමියා එක්කනේ. ඉතින් ඔතනත් තියෙනවා, අපි හිතමු අපිට අම්මා කෙනෙක් විදියට, තාත්තා කෙනෙක් විදියට අපිට තියෙනවා දරුවෝ ගැන හරිය ලොකු බලාපොරොත්තු. ඉතින් මමත් මේක කරලා තියෙන දෙයක්. චුට්ටක් අධ්‍යාපන කටයුතු පොඩ්ඩක් අඩාලා වෙනකොට ඉතින් අපි කියනවා, අනේ පුතේ ඇයි මෙහෙම කරන්නේ, අපච්චි මේ විදිහට මහන්සි වෙනවා, මම මේ විදිහට මහන්සි වෙනවා, පුතා මේ විදිහට කරනවා, අම්මට හිතට දුකයි වේදනයි, ඇයි ඔයා මේ විදිහට කරන්නේ නැත්තේ? දැන් වෙන ඔගේ හංගිදම මගේ පැටව කරන දෙයක් තමයි දවසක් දෙකක් යනකම් හොඳට පාඩම් වැඩ කටයුතු කරනවා. හැබැයි දවසයි දෙකයි එතන ඉහට යාට ඒක මතක නැහැ. මනෝජ් දන්නවද මම මේ මොනවටද කතා කරේ කියලා? මම කතා කරේ මගේ දරුවගේ හැඟීම් වලට. එතකොට හැඟීම් වලින් එයාට වේදනාවක්, එක්ක මං ගැන ආදරයක්, එහෙම නැත්නම් මම කරන කැපවීම ගැන එයාට තේරෙනවා වගකීමක් නෙවෙයි. මං හිතන්නේ ඒක යුතුයකමක්. මොකද මම දරුවා විදිහට
මේ අම්මා කරන කැපවීමට මම මගේ යුතුකම ඉටු කරන්න ඕනේ. හැබැයි ඔක වෙන විදිහකට කරෝති. බුද්ධියට කතා කරොත් මං කිව්වා මම මේ හැඟීම් වලට කතා කරලා දරුවන්ට සහ සමහරවිට සැමියාට අසමත් වෙලා තියෙනවා. හැබැයි මම බුද්ධියට කතා කරා ඊට පස්සේ චුට්ටක් හිතලා බල. මං කිව්වා පුතා අම්මටවත් අප්පච්චිටවත් අර අපි නිසා නෙවෙයි පුතා නිසා. මෙන්න මේ වගේ දෙයක් පුතාට කරන්න පුළුවන්. පුතා කියන්නේ හරි වටින දක්ෂ, ඇත්තටම අපිට වගේ මුළු ලෝකෙට වටින කෙනෙක්. ඒකයි මේ ලෝකෙට ආවේ. හැබැයි ඔයාලට මෙන්න මේ වගේ ඉලක්ක තියෙනවා. මෙතෙන්ට ඔයාලට යන්න පුළුවන්. අම්මයි අප්පච්චි වගේ ආරක්ෂාවට ඉන්නවා. පිටිපස්සෙන් තල්ලුවට ඉන්න හැම උදව්වක්ම කරනවා. පුතාට පුළුවන් පුතාගේ සැලසුම් හදාගන්න. පුතාට ඉස්සරහට යන්න. පුතාගේ ජීවිතේ සරු කරගන්න. ඉතින් මම ඊට පස්සේ දැක්ක දේ තමයි හිතලම තමන්ගේ දේවල් ගැන වැඩ කරන එක ගොඩක් කලාවට සාර්ථකයි කියලා මට හිතුණා. වැඩසටහනට එන්න ඕනේ නිසා මං මගේ ලොකු පුතාගෙන් මේ ප්‍රශ්නේ ඇත්තටම ඇහුවා ඊයේ රෑ. මං ඇහුවා පුතා මම මේ විදිහට ඔයාගේ හැඟීම් වලට බලපෑම් කරනකොට ඔයාලට කොහොමද දැනුනේ? එතකොට කිව්වා අම්මා මේ අම්මා මට හරි ආදරේ. මං අම්මට හරි ආදරේ නිසා මට අම්මට ඕනේ දේ කරන්න ඕනේ. හැබැයි මගේ මනස හිත නිදහස් නැහැ. මගේ ඔළුව නිදහස් නැහැ. මට ලොකු වගකීම් ගොඩක් තියෙනවා. මං ඒක හරි. මං ඒක අවබෝධ කරගත්තා. එතකොට මම බුද්ධියට කතා කරා. අර විදිහට කියනකොට. එතකොට ඔයාලට මොකද හිතෙන්නේ? එතකොට මම නිදහස්. මට යුතුයකම නෙවෙයි වගකීම් කියලා කොටසක්. ඒ කියන්නේ මම මේ ලෝකෙට මොනවා හරි කරන්න ඕනේ. මං හොඳ පුද්ගලයෙක් වෙන්න ඕනේ. මම ඉස්සරහට යන්න ඕනේ. මගේ ජීවිත කාලය තුළ මේ ලෝකෙට මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියන හැඟීම මට ආවා. මට ඒක නිකන් උත්තේජනයක්. ඒක හරියට මට කිව්වා ලස්සනට මේ ක්‍රීඩා පිටියක් මැද්දේ ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරනකොට අම්මා ඉන්නවා ප්‍රේක්ෂකාගාරේ ඔල්වරසන් දෙනවා. අපි කියන්නේ චියප් කියලා. එතකොට පුතා කරන්නේ අර අම්මා කරන්නේ පුතාව මේ පුතාට උත්තේජනයක් ලබා දෙීම. හැබැයි අම්මා මැද්දට ඇවිල්ලා දුවන හැටි කියලා දෙන්නේ නැහනේ. කියලා දෙන්න ඕනේ. යම් යම් අවස්ථාවලදී ඒකනේ අපි කියන්නේ එක අතක් රේසේ එක අතක් දෙක් කරන්න ඕනේ. ඒ අතින් ලෝකෙට යන්න ඉඩ දෙන්න ඕනේ. වැරද්දක් වැරදි පාරක යනවා කියලා දැනුනොත් මේ අත තියෙන්නේ තද කරලා අල්ල ගන්න. හොඳ එතකොට ඕක දැන් දරුවෝ ගැන විතරක් අපි කතා කරලා හරියන්නේ නැහැ. මොකද පවුලක් කියන්නේ සැමියා බිරිඳ ඒ දෙන්නත් විශේෂයිනේ. මහත් දුර්ගුණවලලා ගැන කතා කරොත් මම ගෘහණියක්. මගේ ස්වාමියා සේවයේ යෙදෙන්නේ. එතකොට සභාවෙන්න. එතකොට සේවයේ යෙදෙන බිරිඳවරු ඉන්නවා, ගෘහණියන් ඉන්නවා. ඉතින් හවසට ආපම හැමෝම මහන්සියෙන් තෙහෙට්ටුවෙන් තමයි ගෙදර එන්නේ. ගොඩක් කාලවලට මහත්තුරු කරන්නේ ෆෝන් එක ගන්නවා, පත්‍රේ බලනවා, සමහර විට ඔබත් මම දන්නේ නැහැ. එතකොට රූපවාහිනිය නරඹනවා. ගෘහණිය කෙලින්ම බිරිඳ කෙලින්ම යන්නේ කුස්සියට. ඉතින් ඇයගේ හිතේ තියෙන දේවල් පීඩනය, කෝපය. එතකොට මොකද කරන්නේ? චුට්ටක් එන්නකෝනේ, මොකද්ද පොඩ්ඩක් උදව් කරන්න. කෝගේ වැඩේම පත්‍රේ බලන එකනේ. දැන් අපි ඔය දෙබස් ටික අපි හැමෝම මං හිතන්නේ ජීවිත කාලේ හැම කෙනෙක්ම වගේ කියලා තියෙනවා. දැන් ඔන්න සමහරලාට සැමියා උතෙන්ට එන්නත් පුළුවන්, නේන්නත් පුළුවන්. ආවොත් එන්නේ අතනදි කතා කරේ ආයේ තර බිරිඳ හැංගීම් වලට. හැංගීම් වලට කතා කරාට පස්සේ හරි තාව කාලිකයි පවුනේ කියලා චුට්ටක් ඇවිල්ලා ඉන්න දවස්යි දෙකයි පරණ පුරුදු වලට යනවා. හැබැයි ඔක අපිට වෙනස් විදියට කරන්න බැයිද මනෝජ්? පොඩ්ඩක් හිතුවොත් අමාරුයි. පටන් ගන්න හැම දෙයකම අමාරුයිනේ. අපිට කතා කරන්න පුළුවන් තමන් ආමන්ත්‍රණය කරන විදිහට මහත්යෝ නම මොකක් හරි කියලා. ඔයාට පුළුවන් නම් චුට්ටක් ඇවිල්ලා ඉන්න. මං ආසාව මගේ ළඟ ඉන්නවනම්. මොකද මටත් ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා. මේ වෙලාව තමයි අපි දෙන්නට පොඩ්ඩක් හරි කතා කරන්න පුළුවන් වෙලාව. එහෙම කරන්න පුළුවන් නම් මං හිතනවා ඒක මට ඔයාගෙන ආදරේ වැඩි වෙනවා. ඔයාටත් මං ගැන ආදරයක්, හිතේ ආදරයක් වැඩි වෙයි. අපි දරු පැටව ටික බලන් ඉන්න. ඒගලන්ට අපි මේ ආදර්ශයක් දෙන්නේ. පළවෙනි ඕක අහගිටියට පස්සේ දෙවෙනි දවසේ මහත්තයා එනවා. මොකද දන්නව දෙන්නේ? අපි කතා කරේ අපි යාට හිතන්න දෙයක් ඉතුරු කර. අනකිරීමක් නෙවෙයි, අඳෝනාවක් නෙවෙයි. අපි යාට හිතන්න දෙයක් ඇත්තද? මේ කිව්වේ ඇත්තක්ද? ඇත්තටම මට ඒවා මගේ ගෙදරදී හම්බෙනා නේද? ඉතින් මම චූටි කැපකිරීමක් කරන්න ඕනේ කියන්නේ. ඉතින් මට හිතෙනවා අර කලින් කිව්වා වගේ පොඩි දේවල්, හරිම පොඩි දේවල් සතුට වපුරවන්න, සතුට පිරුණු පවුලක් ඇති කරගන්න. ඉතින් ලොකු දේවල් ඕනේ නැහැ. පොඩ්ඩයි හිතන්න තියෙන්නේ. පුංචි පුංචි දේවල්. පුංචි පුංචි දේවල්. දැන් මේ මෑත කාලේ හරි පොදු වචනයක් ටීම් වර්ක්. කණ්ඩායමක් විදිහට වැඩ කරනවා. ඔව්. ටීම් ප්ලේයර් කෙනෙක් වෙන්න ඕන. හුදකලාව ඉන්න බෑ. බෑ.
එහෙම කියනවා තමයි. ටීම් වර්ක් කියලා කියන්නේ සමහර ලාවට ටීම් එකක් ඇදලා එක්කෙනෙක් වැඩ කරනවා හැමෝම වෙනුවෙන්. එහෙම වෙන අවස්ථාවක් තියෙනවනේ. ඒතොර ඒකත් ටීම් වර්ක් කියලා තමයි හිතන්නේ. කණ්ඩායමට වැඩක් තියෙනවා. ඒක කොහොම හරි වෙනවා. හැබැයි කණ්ඩායමේ නායකයා ඒක කරන්නේ. ඔව්. සමහරු හිතන් ඉන්නවා ඒක තමයි ටීම් වර්ක්. අපේ ටීම් එක වැඩේ කරන්නේ කියලා. ගියක් ඇතුළට මේක දාගත්තොත් කොහොමද අපිට සංසන්දනය කරන්න වෙන්නේ? ටීම් වර්ක් එක පොඩි කාලේ ඉඳලා ඩෙවලොප් මේ සංවර්ධනය කරගෙන යන්න ඕනේ වැඩක්. මම හැම තිස්සෙම හිතන දෙයක් තමයි අර වේලිච්ච කෝටු නමන්න අමාරු ටක් ගාලා කැඩෙනවානේ. එතකට ලපටි දඬු නවන්න පුළුවන් අපේ දරුවෝ සමහරවිට වැඩිමහල් දරුවෝ ඉන්න පුළුවන්. හැබැයි ඔව් මේ තියෙන මගේ ගෙදර අපි එතකොට උයද්දි පිහද්දි වුණත් මගේ දරුවෝ ඇවිල්ලා මට උදව් කරන එක කියන්න ඕනේ නැහැ. කුස්සියට ආවට පස්සේ අම්මා වැඩ කරනවා නම් ගේ සුද්ධ කරනවා නම් හැම දෙයකටම ඒගොල්ලෝ දන්නවා මේ වෙලාවේ අපි පවුලක් විදිහට එකට වැඩ කරන්න ඕනේ කියලා. ගොඩක් වෙලාවට බලන කුස්සියට ගියොත් තමන්ගේ පිඟාන විතරයි හොදන්නේ නේ. සිංක එක ඇතුලේ තව භාජනයක් තිබ්බොත් පිඟානක් කෝපයක් හැන්දක් තිබුණොත් සෝදනවද? මගේ කොටස විතරයි මම කරන්නේ. එතකොට ටීම් එකක් නෙවෙයි. ටීම් එකක් කියන්නේ යම්කිසි වැඩ පවරලා දීලා ඒ වැඩ කරන එක නෙවෙයි. අපි දකින්නේ මොනවද? පවුලේ අපි හැමෝම සමාජිකයෝ. එතකොට මේකේ තියෙන හැම දෙයක්ම අම්මට අයිති දෙයක් නෙවෙයි. අතු ගානවා කියන කොටස අම්මට විතරක් නෙවෙයි. ගෙදර ඉන්නවා නම් තමන්ටත් ඒක කොටස කරන්න පුළුවන්. තව දෙයක්, ටීම් වර්ක් එකක් කියන්නේ එකට එකතු වෙලා එකම වෙලාවක වැඩ කටයුතු කිරීම නෙවෙයි. තමන්ගේ ගෙදර වගකීම්, කාර්යාලයේ වගකීම් මොනවත් තව කෙනෙක් නැත්තම් තමන්ට කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට මේක අපි දකින්නේ නැහැ. ට්‍රිප් එකක් යන්න ගියත් බලන්නකෝ, අම්මා තමයි රැට ඇඳුම් ටික ලෑස්ති කරන්නේ, කෑම බීම ලෑස්ති කරන්නේ, ආයන් කරන්නේ, වාහනේ හොදන්න කියන්න ඕනේ, වාහනේ එළියට ගන්න කියන්න ඕනේ, තේ ටික දාගන්න ඕනේ. එතකොට සැමියායි සමහර වෙලාවට දරුවෝයි මොකද කරන්නේ? ඇඳ ගන්නවා, චුට්ටක් එළියේ ඉඳගෙන ඉන්නවා, අම්මා බෑග් ටික උස්සන් එන්න ඕනේ. ගිය වෙලාවේ ඉඳලා අම්මා තමයි ප්‍රධාන භූමිකාව රඟ දක්වන්න ඕනේ. දැන් මේ අම්මට සතුටක් තියෙනවද? සතුටක් නැහැනේ. සතුටක් තියෙනවා. නමුත් ඔළුවේ ලොකු වගකීම් ගොන්නක් තියෙනවා. ඔව්. ඉතින් මං හිතනවා අපිට හිතන්න පුළුවන් නම් චුට්ටක් ගේ ඇතුලේ තමන්ට තියෙන දේවල් වගකීමක් ඇතුව සහයෝගයෙන් කරනකොට ප්‍රීතිමත් බව නිතරම එනවා. චුට්ටක් පොඩි කෑම ටිකක් කන්න කට්ටිය එකතු වෙලා රොටි ටිකක් ඔබ දකින්න ඇති. අපි ගෙදර සමහරවිට පික්නික් කියන කොටසට මම එළියට යන්න ඕනේ නැහැ. පොඩි කෑම ටිකක් හදන් සැමියා නැතත් සමහර වෙලාවලදී මම එළියේ පොඩි පික්නික් ක්ලොත් එකක් එලලා එතකොට දරුවෝ එකට ඕනින් කෑම ටික හදනවා, මම මිදුල සුද්ධ කළා ඒ ටික හදනවා, අපි සහයෝගයෙන් ඒ ටික කරන එක ටීම් වර්ක් එකක්. සතුට පුරවන්න තියෙන්නේ මං කලින් හැම තිස්සෙම දිගටම කියාගෙන ආ වගේ පොඩි දේවල්. ඔව්. ඔව්. බලංගෙහම චූටි දේවල් ටිකකින් අපිට ගේ ඇතුලේ ලොකු වෙනසක් කරන්න පුළුවන් නේද කියලා අපිට හිතනවා. නමුත් අපි ඒ වෙනුවෙන් වෙහෙසෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ Tamange පුරුදු වෙච්ච රටාව ඇතුලේ ඉන්න හදනවා මිසක් ඒ රටාවේ රිද්ම් එකේ රිද්මේ බිඳිනවට කැමති නැහැ. කැමති නැහැ. නේද? අර ගෙදර ආවට පස්සේ ඔබ කියනවා වගේ අර ෆෝන් එක ස්වයිප් කර කර මොනවාම හරි දේවල් ටිකක් බලන්න තියෙන ඉඩ ඒක කියලා ඔළුවේ තිබුණොත් ඒ වෙනුවෙන් ගෙදර උදව්වකට අපි ලෑස්ති වෙන්නේ නැහැ. ලෑස්ති වෙන්නේ නැහැ. ඒක ගෙදර ලොකු බිඳීමකට හේතුවක් වෙන්න පුළුවන්. කැපකිරීමක් කරන්න ඕනේ. ඒක මේ පුංචි වෙනසක්. පුංචි වෙනසක්, ආකල්පමේ වෙනසක්. අපිට එකපාරින් ඕනෙම දෙයක් ඕනෙම කෙනෙකුට වෙනස් කරන්න හරි අමාරුයි. දැන් ෆෝන් එකක් බලන, පත්‍රයක් බලන, නිවුස් බලන පුරුදු වෙච්ච කෙනෙක් එකපාරින් අපි වෙනස් කරන්න ගියම එතන ඇති වෙන්නේ ගැටුමක් නේ, ගැටීමක්. මොකද මම කැමති දේ එකපාරින් තව කෙනෙක් ඇවිල්ලා වෙනස් කරන්න හදනකොට එතන ඉන්නේ මම නෙවෙයි, ඔබතුමාට ඕනේ කෙනා තමයි එතරකට ඉන්නේ. මම මගේ සැමියාව මට අවශ්‍ය විදිහට මම කැමති දේවල් පමනක් කරනවා දකිනවනම් ඒ ඉන්නේ මගේ සැමියා නෙවෙයි එතකොට, මට අවශ්‍ය පුද්ගලයා. එතකොට එයා සතුටින් නෙවෙයි. මට ඒක ඇප්ලයි කරොත් මට මගේ ගැන හිතුවත් මම කැමති නැහැ, මම ගොඩක් කැමති දේවල් තව කෙනෙක් තදබල විදිහට වෙනස් කරනවට. එතකොට මට හිතෙන්නේ මම වෙන කෙනෙක් විදිහට ජීවත් වෙනවා කියලා. ඒ වුණා තර මං කියපු විදිහට බුද්ධියට කතා කරලා, බුද්ධියට කතා කරනකොට ලොකු වචනයක් වගේ දැනුණාට හරි පොඩි දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ අනකිරීමකින් තොරව තමන්ට හිතන්න කොටසක් ඉතිරි කිරීම තමයි මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඕනෙම කෙනෙක් තමන්ගේ පෞරුෂයට පහර ගහනවට හරි අකමැති. ඒ කියන්නේ ඕනෙම කෙනෙක් සිංගමන් යදින කෙනෙක් වුණත්, ඉතාම ඉහළ මට්ටමක ඉන්න කෙනෙක්, ජනාධිපති කෙනෙක් වුණත් තමන්ගේ පෞරුෂයට පහර ගහන්න ගහන්න ඒක නා දරුණු වෙනවා කියලා මට හිතෙනවා. ගෙදරකත් එහෙම අපි ගොඩක් වෙලාවට තාත්තා වගකීම් පැහැර හරිනකොට අපි ටග්ගල දරුවෝ සහ බිරිඳ අපි ඔක්කොම එකතු වෙලා තාත්තගේ පෞරුෂයට මේ මිනිස්සයා මෙහෙමයි කොච්චර කරත් අහන්නේ නැහැ,
ගොඩක් වෙලාවට මේවා වෙන දේවල්. එතකොට තාත්තට දරුවා සහ මේ පවුල බිරිඳ ගැන බිඳීමක්ද ඇති වෙන්නේ, ආදරයක්ද ඇති වෙන්නේ? බිඳෙනවා. බිඳෙනවා. මොකද මං කොච්චර කරත් වැඩක් නැහැ, මං කොහොම හරි කරනවා. කොයි විදිහකින් හරි කරනවා. හැබැයි බුද්ධිමත් වුණත් පොඩ්ඩක් අම්මට පුළුවන්, දරුවන්ට පුළුවන් තාත්තව මේ වැඩ ටික වැඩ කරගන්න නෙවෙයි, තාත්තා ඇත්තම වැඩ කරන්න නෙවෙයි, නමුත් පවුල ඇතුලේ සමගිය පතුරවන්න, ආදරේ පතුරවන්න, එකමුතුව ඉන්න, ටීම් එකක් විදිහට වැඩ කරන්න තාත්තා තමයි බල කණුව. අම්මා තමයි කේන්ද්‍රය. අම්මා වටේ තමයි ඔක්කොම කරකිනේ. මං ඉස්සෙල්ලත් කිව්වා අම්මා තමයි හැමදේම එකතු කරලා, අ තාත්තා දරුවෝ අතර අර සන්නිවේදනය කරලා ඒ හැම දෙයක්ම කරන්නේ අම්මා. හැබැයි තාත්තා තමයි හැම තැනම අපිට හයියට ඉන්නේ. තාත්තා ඉන්නවා කියනකොට අපිට හරි බලයක් ලැබෙනවා. ඉතින් ඒ වගේ හොඳ හයිය තාත්තෙක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. තාත්තට අපි උදව් කරන්න ඕනේ. අම්මට උදව් කරන්න ඕනේ අම්මා වෙන්න. තාත්තට උදව් කරන්න ඕනේ තාත්තා වෙන්න. දරුවන්ට උදව් කරන්න ඕනේ දරුවෝ වෙන්න. මගේ පුතා තව හොඳ දෙයක් කිව්වා මට. දවසක් එයා මට මගේ වැඩ කටයුතුට හරියට උදව් කරන කෙනෙක්. මං අහුව පුතා ඇයි ඔයා එහෙම, ඇයි ඔයා අම්මට එච්චරටම ආදරය කරන්නේ? පිස මට කිව්වා අම්මා, අම්මව අම්මලව තාත්තලව සතුටින් තියන්න ඕනේ වයස්ගත වුණාම නෙවෙයි, තරුණ කාලේ. ඒ තරුණ කාලේ තමයි දෙමාපියන්ගේ හොඳම කාලේ අපි වෙනුවෙන් කැප කරන. එතකොට අපේ යුතුකම දරුවෙක් ඉදිරියේ, මේ එයාගේම වචන මං කියන්නේ, දරුවෙක් ඉදිරියේ මගේ යුතුකම තමයි දෙමාපියන්ව සතුටින් තියෙන එක. ඉතින් බලාගෙන ඉන්න දරුවන්ට මං ගොඩාක් කතා කරනවා, පුළුවන් නම් තමන්ගේ දෙමාපියව සතුටින් තියන්න. මොකද ඒගොල්ලෝ අපිට අහිමි වෙන්නේ කොයි වෙලාවෙද කියලා අපි දන්නේ නැහැ. අහිමි වුණාට පස්සේ අපි හරියට දුක් වෙනවා. ඉතින් මේ අපි වපුරන දේවල් අපේ දරුවෝ තව තවත් කොටසකට, තව ජෙනරේෂන් එකකට අරගෙන යනවා. ඒගොල්ලන්ගේ පවුල්වල මේ සතුට වපුර ගන්නවා. පුරුදු පුහුණු වෙන දේවල්, ගෙදරින් අපි කියන දේවල්, කරන දේවල්, හැසිරීම, අපි කතා කරන දේ තමයි දරුවා අරන් යන්නේ. ගෙදරින් 50යි, සමාජයෙන් 50යි. ඉතින් අපේ 50 අපි කරන්න ඕනේ. 100 හරියට හදාගන්න උදව් කරන්නනේ. අදව කරන්න ඕනේ. හොඳයි, අපි එහෙමනම් මේ ගෙදරක සතුට රඳව ගන්න මොනවද අපිට කරන්න පුළුවන් කියලා අපි කතා කරේ. බොහොම සරල දේවල් ටිකක්, ඔබත් කරන දේවල්. ඔබ කිව්වාගේ අර මේ අපේ ප්‍රෝච් එක, අපේ ඒ සඳහා වන පෙළඹුම තමයි, නැඹුරුව තමයි වැදගත්. මේ අනකරනවා වෙනුවට ඔබ කියන්නේ මොනවද? හිතන්නට ඉඩ දීම, බුද්ධියට කතා කිරීම. බුද්ධියට කතා කරන්න, හැඟීම් වලට නෙමෙයි, බුද්ධියට කතා කිරීම. බේවින් ස්තුතිවන්ත වෙනවා තුෂාරි අනුරුද්ධිකා විජේරත්න, මවක් විදිහට, ගෘහණියක් විදිහට, ඇය ප්‍රීතිමත් පවුලක් වෙනුවෙන්, සතුට පිරුණු පවුලක් වෙනුවෙන් කොහොමද වැඩ කරන්න කියලා කතා කළේ. අපි ආය දවසක එවැනි සංවාදයකදීමු. බොහොම ස්තුති තුෂාරි, ආයිබෝවන්. අපි කෙටි විරාමයක් වෙලා ඉවරයි. ආයමත් හෙට එහෙමනම් අපි නුගසවනින් හම්බ වෙන්නේ. අදට සමුගන්නවා ප්‍රාර්ථනය සැමට යහපත් දවසක්. ආයිබෝවන්.